ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රත්කරව්වේ පේමනන්ද ස්වාමීන් වහන්සේ වෙත කොළඹ නවකුරුලේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය දා පැවැත්වුණා. රත්කරව්වේ පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශාසන කීර්තිය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ගෞරව නාමය එදින පිරිනමනු ලැබුවා. මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වුණේ මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී. මෙම අවස්ථාවට මහානායක ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා. ශාමෝපාලී වංශික මහානිකායේ ඌව පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ශාස්ත්‍රපති වැටහිරේ සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පෑලියකුට විද්‍යාලංකාර පරිවෙනාධිපති හා අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ඥානරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේද මෙම පුණ්‍යම අවස්ථාවට වැටම කර සිටියා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිනි ගුණවර්ධන ඇතුළු දේශපාලචයින් කැලණි රජමහා විහාරස්ථානයේ බස්නායක නිලමේ ධම්මික ආටිගල සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම ඇතුළු සම්භවනී අමුත්තන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී සන්නස්පත්‍රය කියවීමෙන් අනතුරුව අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම සහ විචිනිපත පිළිගැන්වීම මෙන්ම ප්‍රසාද පූජා පැවැත්වීම සිදු කෙරුණා. මේ ගෝලෙන්ට ඔයා ගුරුවරයෙක් වෙලා උගන්නන්න දීවා මහානායක හඳුරුවා. එදා ඉඳන් මමත් උදව් කළා මගේ සහෝදර ශිෂ්‍යින්ට ලොකු හාමුදුරුවෝ වියදම් කළා. ඊට පස්සේ ඇයි වියදම් කරන්න ඕන කියන එක කියා දුන්නා මං ලොකු හාමුදුරුවන්ට. ඇයි ගෝලෙන්ට වියදම් කරන්න ඕන කියලා නාස්තිකාරී පොජිලන්ට දෙන්න ඕනේ? ඉගෙන ගන්න අවශ්‍ය ඉගෙන ගන්න කෙනෙකුට වියදම් කරන්න කවුරුවත් ගුරු හාමුදුරුවෝ කෙනෙක් දෙමාපියෙක් ලොව වෙන්න එපා. වැරදි කරනවා නම්, නරක වැඩක් කරනවා නම්, නාස්ති කරනවා නම් උන්ට දෙන්න එපා. උද්‍යෝගයෙන් ඉගෙන ගන්න අයට දෙමාපියෝ දරුවන්ට දෙන්න, ගුරු හාමුදුරුවෝ ශිෂ්‍යයන්ට දෙන්න. එහෙම කළොත් තමයි යහපත් දරුවෝ හැදෙන්නේ, යහපත් ශිෂ්‍යයෝ හැදෙන්නේ. අපේ පේමානන්ද අභිනව නායක හාමුදුරුවෝ මං හිතන්නේ බහුකාර්ය භාණ්ඩයක් වගේ. දැන් බහුකාර්ය භාණ්ඩයක් ගත්තාම ඒකේ විවිධ දේවල් සිද්ධ කරන්න පුළුවන්. එතකොට පේමානන්ද අභිනව නායක හාමුදුරුවෝ අන්න ඒ වගේ ස්වභාවයෙන් කටයුතු කරන්නේ, හැම දෙයක්ම කරන්නට පුළුවන්. කවදාවත් දායකයින්ට බෑ කියන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගෞරවයක් හැටියට තමයි කොළඹ නවකෝරළේ සහ නවතොටුමුණේ ප්‍රධාන සංඝනායක පදවියක්, ඒ වගේම ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර කියන ගෞරව නාම සම්මුතියත් එක්ක සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.